මේක ඩමි එකක් නිසා මුකුත් කලර් කරෙක්ෂන් කළා නෑ මිස්ටර් වික්‍රමනායක. මේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ ඇනිමේෂන් වගේකුත් දෙනවා මිස්ටර් වික්‍රමනායක. මේ ඔක්කොම ඇක්චුවල් ලොකේෂන් වලද ෂූට් කරලා තියෙන්නේ? අපෝ නෑ ලක්මිනි. ඕවා නිකන් ඔය අතට අහුවෙන තැන් වල ෂූට් කරපුවා. මේකේ කොස්ටියුම්, ලොකේෂන්, ස්පෙෂල් එෆෙක්ට්ස් මුකුත් නෑ ලක්මිනි. මේකෙන් ගන්න ඕනේ අයිඩියා එක මොඩල් වයි ලොකේෂන් එක විතරයි. ගුඩ් ජොබ් දෑ. Thank you, Mr. Kramanayake. Very hundred to kella thiyena. කොහොමද මිස්ටර් සමර දිවාකරගේ තාත්තේ? මට ඩමි එකක් නම් ෂූට් කරන්න බැරුණා මිස්ටර් වික්‍රමනායක. මමගේ අයිඩියා එක ප්‍රොපෝසල් එකක් විදියට ගෙනාවා. අකුරු වලින් ඇඩ්වර්ටයිසිං අයිඩියාස් ගන්න බෑ මිස්ටර් සමර දිවාකර. අපේ පොරොන්දු වුණේ ඩමි එක බලලා ඩිසිෂන් එකක් දෙන්නනේ. මේ සීඩිය මොකද්ද හිරු? මේ මගේ මොඩලගේ ෆොටෝග්‍රාෆ් එකක්. මේන් කමර්ෂල් එකට මං එප්‍රූ කරලා දෑන්ට ගණ්ඩ බැරුව ගිය මොඩල් නේද? මට ඩමි එක බලන්න ඕනේ නෑ. ඔයා මේ මොඩල්ව යූස් කරලා කමර්ෂල් එකක් කරන්න. අපි ෆයිනල් එක බලමු. Thank you Mr. වික්‍රමනායක. මටත් ඕනේ එකක් හරියට කරන්න විතරයි. Thank you, Lakmini. Thank you so much. රසයි.
ඒ තාත්තා මේ කොහෙවත් යන මිනිහෙක් තමුන්ගේ නෝනාවයි දරුවයි මරාගත්තේ තාත්තායි කියලා මට අමාව අමතක කරන්න කියන එක සාධාරණ නෑ. මට වෙලාවකට දෙනවා අමාව අමතක කරලා පැත්තකට දෙන්න කියලා තාත්තා කියන්නේ මේ මිනිහගෙද සන්තෝෂ කරන්නද කියලා. කවුද රූම් ගෙඩගත්තේ? ළමයා එළියට යන්න ගේට්ටු අරපු වෙලාවේ මේ මිනිස්සු වාහනේ අතුරට දාගත්ත මහේන්ද්‍ර. පෑ පාකයක් ගෙවාගෙන ආව කිව්ව හින්දා මම නොකිය බැරිකමට ඇතුළට එන්න කිව්වා. ඒ අපේ වාහනේ ගත්ත මිනිස්සු නේද මහේන්ද්‍ර? මොකටද මහේන්ද්‍ර මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නේ? වාහනේ මොකක් හරි ප්‍රශ්නයක්ද මහේන්ද්‍ර? උන් මොකට ආව කියලාද කිව්වේ? එහෙම මුකුත් කිව්වේ නැහැ. හරි අහිංසකවමට කතා කරපු හින්දා මාත් ගෙට කතා කරලා තේ ටිකක් දුන්නා. Thank you.